ජනතාව විඳින වෙනසක් තියෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කරනා කෙලින්ම දූෂිත දේශපාලනඥයෝ රට විනාශ කරපු අය, රටට අගතියක් වෙන්න වැඩ කරපු ඒ දේශපාලන සංස්කෘතිය ජීවත් වුණ අය. එහෙම වුණාම මේක මේ ඒ සංස්කෘතියම ජීවත් වෙමින් ඒ සංස්කෘතියම ඉඳලා ඒ වැනි චරිතත් එක්කම පෙළහැදිලා එහෙම ගමනක් කරනවා නම් ඒතකොට අනිවාර්යයෙන්ම ජනතාවට ඉල්ලපු වෙනස දෙන්න බැරි වෙනවා. දැන් ඔබතුමා මේ පක්ෂයේ සභාපතිවරයා. ඒතකොට ඔබතුමා එහෙම නොගනුවත් මේ වගේ දේවල් කරන්න පුළුවන්ද? ඔබතුමාට බාර දුරේ වගේ කීමක් තියෙන කෙනෙක්. හරි, මේ වගේ කීමක් තියෙනවද? නිත්‍යතුන් හැකියාවක් තියෙනවද? මොකද පක්ෂ සභාපති දැන් නැතුව නායකතුමා විතරක් දැනගෙන ඒ කට්ටිය විතරක් දැනගෙන ගන්න පුළුවන්ද? මේ හැකියාවක් තියෙනවා. හරි, ක්‍රියාදාමය වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ නිරතල ධර්ම ජේෂ්ඨ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. හරියටම නම් වර්කින් කමිටියේ කුච්ච අධිකාරී මණ්ඩලයට තව දානවා නම් හොඳයි. ඒක තමයි වෙන්න ඕනේ හරිය ප්‍රජාතන්ත්‍රය. නමුත් අපේ පක්ෂයේ කුච්ච අධිකාරී මණ්ඩලයේ නායකතුමා අනුමැතිය අරගෙන තියෙනවා කට්ටිය එකතු කරගන්න අවශ්‍ය පරිදි කියලා අනුමැතිය දෙන්න කියලා බ්ලැන්කට් අප්‍රූවල් එකක් කරලා තියෙනවා. ඒතකොට ඒක නිසා ඒ දේවල් කිරීමට ඒ අංශයෙන් එයාට අවසරයක් ලැබිලා තියෙනවා. නමුත් මම ඒක අනුමත කරන්නේ නැහැ පුද්ගලිකව. ඒතකොට ඒක හන්දා මේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම මේ දේ සිද්ධ වීමේදී වෙන දේවල් නම් ඔය ගන්න හැම එකේම ගැන මට නම් කියන්නේ නැතු ඉන්න එකක් හොඳයි. මට ඔයාලට සාකච්ඡාවට එන්න කියන්නේ නැති එක ගැන මම සතුටු වෙනවා. මොකද සමහර දේවල් වෙනුවෙන් විතර කාලය වැය කරන්න වටින්නේ නැහැ. නමුත් මේ සිද්ධිය මේක කෙලින්ම මගේ දේශපාලනයට අබලපානවා. අපේ අතීතයට සම්බන්ධයි. අපේ වර්තමානයේ අපි කරන කතා කරන කියන දේවල් වලට අහිතකරයි. ඒ නිසා මේවා අනිවාර්යයෙන්ම අපි එක සාකච්ඡා කරන්න තිබුණා. දැන් තව කතාවක් යනවා ඔබතුමා මේකට ඉතාම අපගමේ ජාතික ජනබල වේගත් එක්ක වෙන්නේ නැරන්නේ. ඒ වගේ මොන ජනබලද? ජාතික ජනබල වේග. නෑ, එහෙම කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. මට ඡන්ද දීපු ඡන්ද දායක ඉන්න තැන තමයි මම රැඳෙන්නේ. මට ඒගොල්ලෝ අනාත කරලා එක එක පැති වලට යන්න එහෙම ප්‍රතිපත්තියක් නැතුව එහෙම රින්ගන පුරුද්දට මම කැමති නැහැ. මේක ගැන මගේ තියෙන අනිවාර්යම හිතේ කලකිරීමක් තියෙනවා. අප්‍රසන්න හැඟීමක් තියෙනවා. ඒක මට විතරක් නෙවෙයි, මම හිතන්නේ මේ තමුන්නාසලටත් ඇවිල්ලා තියෙනවා සියලු දෙනාට. නමුත් මම ඉස්සෙල්ලා කිව්වාගේ පක්ෂයේ කාර්යවත් පුද්ගලික දේපලක් නෙවෙයි නිසා මේ පක්ෂය අනිවාර්යයෙන්ම පාක්ෂිකයාගේ පාක්ෂිකයාගේ අවශ්‍යතාවයන් තමයි මේක ගොඩ නැගුවේ. පාක්ෂිකයා තමයි තීරණය කරේ අපි කොහෙද ඉන්න ඕනි කියලා. ඒකට ඒක නිසා අපි පාක්ෂිකයාට කරන ගෞරවීමක් හැටියට මාත් එක්ක කෙලිම දේශපාලන කරන පිරිසකුත් ඉන්නවා ගම්පා දිස්ත්‍රික්කයේ සියලු දෙනාට කරන ගෞරවීමක් හැටියට මම හිතනවා පක්ෂය දවල යාමේ තීරණයක් ගැනීම ආලෝචිත නැහැ කියලා. දැන් මේ සජිත් මහත්තයා මේ ටිකේ ඒකාධිපති ස්වරූපයෙන් ක්‍රියා කරනවා වගේ නිකන් එහෙම එකක්ද පේන්නේ? අහන්නේ නැතුව, අහන්නේ බලන්නේ නැතුව පුද්ගලිකව ගන්නවා, තීරණ ගන්නවා. මේක අහිත කරන්නේ දේශපාලනයට. වැඩි ඔබතුමාට පේන හැටි ඔබතුමාටත් මතයක් ප්‍රකාශ කිරීම අයිතිය තියෙනවානේ රටේ පුරවැසියෙක්ට. නමුත් මම කතා කරනකොට මම අනිවාර්යයෙන්ම පක්ෂ විනය මාලාවක් ඇතුළේ ඉඳන් කතා කරනවා. ඒක හන්දා අපි දකින හිතන හැමදේම ගිලින් මැහිල්ල එළියට දාලා මාධ්‍ය ප්‍රකාශ කරන්න බෑ. එක කරන එකත් හරිත් නෑ, සදාචාරාත්මක නෑ. පුතුමාට එහෙම හිතනවා නම් පුතුමතා කවුරු හරි එක කතා කරලා අහන්න, ඕගොල්ලන්ටත් එහෙම පේනවාද කියලා. දැන් සමහර තව කණ්ඩායමක් දැන් දූෂණය උදේ පුතුමත් දූෂණය ගැන කතා කරනවා. පුතුමත් එක්ක හිටපු අර්ජුන රණතුන් මහත්මයා, ප්‍රශාන්ත රණසිංහ ඒ කණ්ඩායම වල දූෂණ විරෝධී සංවිධානයක් පෙරමුණක් හදාගෙන නැහැ. ඒ පැත්තෙන් බලය හදාගන්න සූදානමක් තියෙනවා. මුතුමාට තියෙන අවස්ථාව. නෑ, මෙහෙමයි. ඒගොල්ලෝ කරන ඒ දේශපාලනේ හිටපු ගමන් ආගියටක් නතුව ඉන්නවා, හිටපු ගමන් මතු වෙනවා, හිටපු ගමන් අලුත් අලුත් පෙරමුණු හදනවා. එහෙම කරන්නත් බෑ දේශපාලනේ. මුලදී මම තත්හද බැලින් කීපයක් කරා මම දේශපාලනේට ආපු ගමන්. නමුත් පස්සේ මම යම් කිසි ස්ථාවරයකට ඇවිල්ලා දේශපාලනේ කරනවා. මේ අතන මෙතන මතු වෙන හතුත් එක්ක දේශපාලනය කරන්න ගිහලා හරියන්නේ නැහැ. ඒවා මතු වෙන වේගයෙන්ම ඊට පස්සේ ඒවා ඉදගුවන් අන්තස්ථානත් වෙනවා. දැන් මේ සිද්ධිය ගැන ඔබතුමා කතා කරේ නැද්ද? ඔබතුමාගේ නායකතුමාට ඇයි මෙහෙම කරේ කියලා විමසුවේ නැද්ද? කතා කරා. ඔහු මොකද කිව්වේ? ඔහු මට කිව්වා දයාරත්නායි කියන පුද්ගලයා මං ගැන විශාල වර්ණනාවක් කරා කියලා. මම එයාට
කණ්ඩායමේ හොඳ තනතුරු දුන්නා එයාට උසස් සීන් දුන්නා ලොකු වර්ණාවක් කරා කියලා ඉවරලා එතුමා ඒ කිව්වේ නිකන් හරියට දයාරත් නායක කියන මම විශාල පැහැදිලිකින් ඉන්න පුද්ගලෙක් වගේ නමුත් හමුදා ගැන අල්ප මාත්‍රයක් දැනුමක් තියෙන කෙනෙක් නම් අපේ හමුදාවේ ඉතිහාසය මෑත ඉතිහාසය ඉතාම ප්‍රසසාගත ඉතිහාසයක් නැති වුණේ ඒක මේ රටේ හැමෝම දන්නවනේ මාධ්‍යවේදී දන්නා ඔක්කොම දේශපාලනඥයෝ දන්නවා පාර්ලිමේන්තු වල බබව ඉතා ප්‍රබල ලෙස සාකච්ඡා වුණා විචනය වුණා ඒක අන්නදී දයාරත්නායක ගැන දැනගෙන ඉන්න ඕනේ තුමා දැන් එතන තිබුණ මම අහන්න ඕනේ දැන් මේ ඉන්නේ මැතිවරණ වර්ෂයක් ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන පුරා මෙහෙම මේ ඉන්න බලකණු වල හිත විදීම් කරගත්තොත් ගමන යන්න අමාරු වෙයි ඒකේ වරම ආයතනයක අනිවාර්යයෙන්ම ශක්තිය තියෙන්නේ එක්සත් බව අවබෝධය අන්‍යෝන්‍යයන්ට ගරු කිරීම ඒවා තියෙන්න ඕනේ ඒ අතරම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න ඕනේ මත ප්‍රකාශ කිරීමේ අයිඩිය තියෙන්න ඕනේ වහල්ලුවගේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ කවුරුවත් ඒවත් තියෙන්න ඕනේ ඒවා අවබෝධ කරගන්න ඕනේ සියලු දෙනාම අපේ පක්ෂය ඇතුළේ ඉන්න සියලු දෙනාම අවබෝධ කරගන්න ඔය සමගිය කඩාවැදින්ද සමගිය අසමගීකරන්ද වැරක් මතුවෙන්ද නැද්ද සමගීකරන බලවේගී අසමගීකරන්ද මොකක්ද දන්නේ නැහැ කාගේ හරි කුමන්ත්‍රයක් දන්නේ නැත්නම් මේක මේ වගේ පුද්ගලයෙක් ඇතුළු වුණා නේ අනිවාර්ය කුමන්ත්‍රයක් තමයි ඔය ඉතින් කුමන්ත්‍රණ වලට අහු වෙලා කුමන්ත්‍රණ දෙන ලනු විලින්න ගත්තත් වෙන තමයි මේක ප්‍රශ්නේ ඒ සවාල කුමන්ත්‍රණ හැමතරම සිද්ධ වෙනවා උතර අපි ලඳපු වගේ ඒවට අහු වෙන්න කියොත් ඒ වගේ ඉතින් අවුල් ජාලයක් වෙනවා ඉතින් දැන් මේ තනතුර ලබා දෙද්දී අපි දැක්ක මේ සුජීව සේරසිංහ මහතාත් පැත්තකින් ඉන්නවා. ඉතින් එතුමාට මොකද්ද මේකේ තියෙන පක්ෂේ තියෙන තනතුරක් තියෙනවද? එතුමාද මෙතුමා ගෙනල්ලා මේ සජිත් මහත්තයා බාර දෙද්දී. එතුමා දේශපාලනේ ඉන්නේ නැහැ කියලා ගියේ නේ. ඉන්නේ නැහැ කියලා ගිහිල්ලා දැන්. ඒ වරුද්දක් කියන මිසින් ඉන් ඇක්ෂන් කියලා. දැන් ආය ඇක්ෂන් වලට ඇවිල්ලා. එතුමා තමයි කියලා අපට අර කිය එතුමා අතුරු තව එක්කෙනෙක් දෙන්නේ. ඉතින් මේ වගේ විසබීජ ගෙනල්ලා පක්ෂයට ඇතුළු කරන එක පක්ෂයට කරන සේවයක්ද නැත්නම් පක්ෂයේ පක්ෂ ගෞරවත්වය කියලා ඉසීම සඳහා වක්‍රව කරන වැඩක්ද කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. අපි හදන්නේ ඇවිල්ලා මේ පක්ෂයේ පිළිසිඳුව තියාගන්න වැදගත් මිනිස්සු විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු දක්ෂ මිනිස්සු මේක ඇතුළේ ඉන්නවද කියලා ඇහැගහගෙන අපි ඉන්න උත්සාහ කරන්නේ. මේවා සිද්ධ වෙන්නේ නිකන් අර දේශපාලන අනාතයන්ගේ වැඩ. ඒ විශ්ව දේශපාලනය හැමදාම කරලා තියෙන්නේ එහෙමයි. ඒගොල්ලෝ තාමත් මේ රටේ මිනිස්සුන්ට ඕන වෙනස මොකද්ද තරුණයෝ මොනවද ඉල්ලන්නේ. ඒ වගේ කිසිම අවබෝධයක්වත් ඇකීමක් නැතුව තව දුරටත් අර පරණ ගුලිව අඹර අඹර ඒවම ගිල්ලව ගිල්ලව දේශපාලනය කරන්න උත්සාහ කරන මිනිස්සු ඉන්නවා. ඒකට මේවා නිකේ පේන්නේ අපට ඒ தත්ත්වය තමයි මේවෙන් අවබෝධ වෙන්නේ. දේශපාලන විචාරය කියන්නේ මේ මොකෝ මේ සුභිය සේරසීම ඔය වගේ කුමන්තල ඔක්කොම ජනාධිපතිතුමාගේ වැඩක් කියලා තමයි කියන්නේ. යටින් ඉන්නේ මිනිස්සු ඔක්කොම දන්නවා දැන් කතා කරගෙන එතුමාට මේක මේ ජනාධිපතිතුමාගේ අපේ රණවි මහත්තයගේ වැඩ කියලා. එයා පොඩ්ඩක් දක්සයි කියලා. මෙහෙමයි මම ජනාධිපති දැන් අපි ජනාධිපතිතුමාගේ කතා කියන්නේ පක්ෂයෙන්. මම හිතට ගිහුවා කතා කරොත් ඒ කාලේ අපට මේ පක්ෂය ඇතුලේ අපි බොහොම පහසුවෙන් ජීවත් වුණා. මේ වගේ අභූතවලට අපි මුහුණ දුන්නේ නැහැ. එකට පසු වාතාවරණයක් තිබුණා. නමුත් එතුමාගේ නායකත්වය ගැන ප්‍රශ්න තිබුණා. ඒ වගේම පක්ෂයේ වෙනත් ඉවරවල දිවෙට ගියා. ඔය පක්ෂයේ වර්කින් කමිටි එකේ වුණත් හොඳ මෝරම් කණ්ඩායමක් හිටියා. එතනවල ඉන්නකොට අපට පොඩි අභිමානයක් තිබුණා. නමුත් මේ වගේ අතන මෙතන යන ඔක්කොම මැක්කොයි කුක්කොයි කිරිකිත්තොයි කියලා දාගත්ත තින් අර වගේ පහසුවක් අභිමානයක් අපට ඇති වෙන්නේ නැහැ. කන්දා මේ වගේ කතා කරන්න අපි බය නැහැ. මොකද අපි හැමදාම අපි උත්සාහ කරේ හරි මාර්ගය යන්න, හරි තැන හිට ගන්න, අභිමානයෙන් ජීවත් වෙන්න. ඒ කන්දා ඒවා ගැන අපි අනිවාර්යෙන් විචනාත්මකව කතා කරනවා. දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම අපි දැක්කේ නැහැ මේ දයරත්නායක මහත්මයා ආවට පස්සේ පක්ෂයේ ඉන්න අනිත් මන්ත්‍රීවරු සංවිධායකලාගේ කිහිම චෝදනාවක් ආවේ නැහැ. දැන් උපතුමා තමයි ඍජුවම මේ චෝදනාව එල්ල කරන්නේ. කියන්නේ අනිත් කට්ටිය නායකතුමාගේ වැඩේට එකඟ වෙලාද? එකඟ වෙලා නැහැ. මම කතා කරාම මහලේකම්ට කිව්වා ඊට පය බයකට පස්සේ මහලේකම් මට ආවෝ කොල්ලක් දීලා කියනවා ඕ සරත් අර මිනිහ හරි දරා මිනිහෙක් නේද කියලා මම අහනවා. එතකොට මෙතන තියෙන්නේ මේ එක්ක දැනුවත්කම කොහොමනම් ඉතින් දේශපාලනයේදී හමියාගේ ප්‍රශ්න වලට හැමෝම ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ඒ කෙලින් බලපෑවේ මට මගේ පක්ෂයේ තියෙන
pevat pada yang balap ayam, pevat pada ini niat orang bawa di nukuruan, namun api orang istilah gua juga yang ini sih kalau kita karena beri wadian beri perasaan hati, ekor balap ayam, ekar dah namun mandarana muda aja, jadi paling kan paksa tek, egollo, wahau ini pada lagi itu udah balap dia na egollo tek itu siap kalau dia na, ya karya itu ekor balap ayam katia ada perkasa kalau dia. Deng me tirane reverse nokolo thobu thuma mokadda ganna yanne reverse nagarath mama ganna pivot wada othumata balan inne me pakshayata pakshigeyo pakshaye inna anik kattiya mona wage marga wala yaida kiyala reverse nagarathin apata aniwaryenma ewata adalawa pakshaya adarala yanne mama issella kiwwa emuth ewa pratikshepa karamin ewada yuddha weda karanne Baik, butuh mana kabel paksa tiba pas gue kali. Sama kita nggak boleh gitu lagi. Bagi paksa itu. Oh. Nah, tapi aram biar kata saya beli makan gue astaga. Palas sama mantu lada hati nih gitu. Sekarang kita di speak ke bola. Mam tadi hamba tuh di speak kare nanti tanggal lebih jadi kita lada tanda kata yang terlalu. Batera balatte balas rawantila nama dene kitiya pakshe namuth e pakshe e balas rawantiyu samahara hitupuwaya e wala pakshe gawura ragagatte ne salli walata ahuna bachindraja pakshalage mudal walata yata una e wage prashna awa eka me ratte desapalane tiyena agathiya agathiya thamai desapalane siddha wela ratta muna denna ne kanda pakshe hadanawa kiyana eka Alut paksa alut nirmana kan lagi ni kan hari awal tu parna paksa lu kuhuna yantrane ati na kalau lu hehe hehe pernah tu yantrane bawa ti na jalan tawa tu ti yantrane alut paksa tu di yantrane ada nama baru. Tengok butuh mana kita kembali dia aragale kali ini aragale itu butuh mana dia jalan tawa butuh mana pilih kata ekali dalam tiap kali kan butuh mana produk merah ni naik kat tu jalan orang kini matang ada kehidupan ini. Ekor ni sah butuh mana ni kan petak kat dia lah. Tiada usaha kerana ada dana. Memang ini merah deh, sebaliknya dia ni. Daksyo innaunang, rata rata ni bisu innaunang. Kepi ini mereka kerana bisu innaunang, bisu ni kapule macam dia sebaliknya sanksi jatuh merah deh dia. Jika mata itu terap balapan dia ni. Ati itu lagi terlalu mudah lagi, bisa naik kalau dia yang tu getlu tiba. Karena dia tinggal dia sebaliknya kerana kau tiba rumah deh dia. Ikan tawa ni, beli yang mana ni jantan tawa tiga ni jantan tawa bising tawa ini, kerana hadagan doh ni. Jantan tawa dia rumkan doh ni, paksa tien doh ni perasaan doh ni. Rakyat nani baru, jastan kula desa panah kerana ni, nama paksa tien doh ni. Namun ni paksa valing, niat di misu udah tak, emat awak semar dia jantan tawa tawa yang hadagan. Nanti bang dua lagi misu. Jantawa telinga kau bela, ekek ukur eh tiara, evake itu jantawa orang. Kau tu ni paksa ni berdiri mana? Ni paksa dia sebab ni, hari market ni dia mana jantawa orang ni market ni, kerja kiri mak kerana tu. Sundera kata orang rawat rawati, jadi sahana ada orang tu, hidup ini jantawa kahle kata koro, pasalnya tawa tukui, iya tadi tu palle tiara, tahun lepas orang perahu orang naik itu daruan tu. Ada jiwa tetapi ratah, niwaran nanti ya no, meh metiwar mana, diri kita metiwar ni pas eh, ini kila kau tu pas, meh dia tu, meh ratah itu yang niwaran. Meh yang meh dia sama kita na balik lagi dekat dekat ni kat meh. Meh macam ni taraf meh ke mangi tan nanti buat dia itu iki ya lah, meh ni ke muka kaya pada ni mana kan tu, pada ni kita kat tu, paksi pasi, macam paksi dah itu kerana balik pas. Kebetulan akhirnya macam tu, ye rally ya. Saharta kali tu kebetulan kalau pun netan, saharta kali muka kita. Rally itu sahaba kita tiup bangga. Kalau yang terima dengan apa asalnya bila benda ini sahara ye pemimpin tu punya. Muka jantawa tu macam pasal ni ni ready. Jantawa tu gatal ready. Jantawa gini ye mewisal disuruh tu tiupna. Kamu tapi dah nua niwar rumah. Hatta ada dah kita senaga kiki amanitan.
ඒක ඉතින් අන්තිමට පැරලියක්ුණෙත් නෑ උද්ඝෝෂණයක්ුණෙත් නෑ නිකන් නාගෙන සබන් ගාගෙන ගෑස් කාගෙන යන වැඩ පිළිවෙලක් වුණා අන්තිමට ඒක අන්ද මම සංවිධානය කරා නම් මම ඊට වඩා ටික සූක්ෂම විදියට ඔය සංවිධානය කරනවා ඊය රැලියට දයරත් නැන මාත්‍යාවේ නෑනේ මම හිටියේ ඉස්සරහ නෙමෙයි රැලිය අපි ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු අග්‍රවීරසක් මැද්ද හරි හිටියේ මොන මොන ජාතිය මිනිස්සු ඉස්සරහ කියද කියලා මොදකේ නෑ එයාට ආවනම් ඉතින් ඉස්සෙල්ලා එයාට එයාගේ අද සාක්ෂිට උත්තර දෙන්න වෙනවා ඉස්සෙල්ලා එයා ඒ පැත්තේ ඉඳගෙන මිනිස්සුන්ට කඳුළු ගහන තැන් වල ඒ පැත්තේ හිටව මිනිහ මේ පැත්තේ ඉඳගෙන කඳුළු ගෑස් කන්න තරම් පිටවල්ලක් තියෙනවා කියලා මම හිතන්නේ හරි හරි හරි